ඒ භාග්‍යවත්ත අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා මම කල්පනා කළා අද දාමත් විශේෂ දහංකාරනාවක් සහිපත් කරන්න. ඒ තමයි පින්වත්න අපි ජීවිතයේ ගොඩා ගැටලු අපිට නිරාකරණය කරගැනීම පිණිස පවතින විශාල බාධාවක්තියෙනවා තුටඒ බාධාව පැමිණුනාට පසේ ප්‍රශ්නය විෂඳගන්න අමාරුවයි ඒ බාධාව තමයි අපිට තරහා යන එක තරහා ගියට පස්සේ ප්‍රශ්නය විසඳගන්න බෑ ගොඩ ගෙවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි තරහ ගැනීම දැන් සමහරවෙලාමට ගෙවල් වල දරුවෝ හිතුවක්කාර කිය අම්මල දුකින් එන්නවා. ඒ ප්‍රශ්මනත් අවුලුවන්නේ තරහයෑම තුළින් දරුවන්ගේ හිතුවක් කාර කන් දකින්න මොහොත පාසා දෙමව්පියන්ට තරහායනෝ තුට දරුව හිතුවක්කාර එක වෙනම දුකක් තරහායන එක තවත් දුකා ඊළට අම්ල්ල තාත්ල අපිට සැනස්කිල්ල ඉට දෙන්න කියලා ගෝරනණ අඩු කරනවා ලමයි ඒ ප්‍රශ්නත් ඇවිලෙනවා තුට දෙමව්පියෝ නිතර දරුව ගැන හොයා බලන එක වදයක් ළමහිට ඒ එක දුකක් ඉදිර ළමයිට තරහයානයක ඊල්ළඟ දුක ඊඟට බිරිඳකින් ස්වාමයාට සැනසිල්ලක් නැතකොට හැම වෙලාම වදදිනවා වගේ දැන්නකොට එක ස්වාමියට දුකා ඊට වැරිය දුකක් තරහ යනයක ඒඉදිරී ස්වාමයාගේ ආදරේ සනිහස අඩුව වනාට පස්සේ බිරිඳට දුකා ඊට වස් ඒත්ත් වඩා දුකක් ඒඉදිරිී තරහයනයක සමට ස්වාමයාා බොනවා මත්පැම් මන්ද්‍රවී භාවිතේට යොමු ලා එතුට ඒක එක දුකක් ස්වාමියයාගේ අඩන්තේටන් හමේ බිරිඳට තරා යනවා ඒක ඊළඟ දුක ඊළඟට සමාජයෙන් අසාධාරණකං එෙනවා ඒ සමාජ අසාධාරණකං එනකට ඒවට මහුණ දෙන්නුවෙන දුකක් ඊටත් වැඩිය දුකක් ඒ අසාධාරණනකං ඉදිරිී තරායනවා අපිට මේ විදිහට අපි ජීවිතයේ දුක දෙගුණ තෙගුණ කරනවා මෙහි තරහායනහික. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ජීවිතය ගුඩෝ ප්‍රශ්න විසඳී අපට තරායානික අඩුනාානම්. ඉතින් ඒ නිසා බිරිදගේ ප්‍රශ්නවීවා ස්වාමියන්ගේ ප්‍රශ්න වීවා දෙමවපියන්ගේ ප්‍රශ්න වීවා දරුවන්ගේ ප්‍රශ්න වීවා රැකයා කරන ආයතනය ප්‍රශ්න වීවා පාසලී ප්‍රශ්න වීවා යේ ප්‍ර්න වේවා දේශපාලනනිික ප්‍රශ්න වේවා ගොඩා ප්‍රශ්න අපිට ඇඟට ගන්නඇතුව ඉන්න පුළුවන් තරහ යන කඩුණු මේ තරහත් එක තමයි අපි ඒ ප්‍රශ්නි බදා ගන්නවා ඒ ප්‍රශ්නය වැළඳ ගන්නවා අනතක තමයි ඒ තරහයාම ඉදිරි ප්‍රශ්නය නැවත නැවද මතක් වෙනවා මතක් වෙන ගානි තරහ යනු ඒ නිසා පංහතුන මනුස්්‍යයාට බොහෝ දුක පිණෙස අහාපත පිණෙස ඊළඟට සැප තුරංකිම පිෙස මනුස්සයාගේ හිතයමන් උපදිනවන මව දේශේ තරම් භයානකයි. දවේශේ හිතටාපු පුද්ගලයා ආදරණය මෞුට පියාන්ට පහර දෙනවා දවේසේ හිතටාපපු පුද්ගලයා ආදරණය බිරිඳට පහර දෙනවා. ආදරණය ස්වාමියාට පහර දෙනවා ආදරණය දරුවන්ට පහර දෙවා. සුරතලුන්ට පහර දෙනවා. නොමනා වචන කියනවා. නරක වචචන කියනවා පරස වචචන කියනවා. තරහෑම. තරහගගිය කියේෙන අනිත් එක්කෙනගේ හිත රිදවන්නඩ පුළුවන්න්නේ මොන වචනේද යන්තාක් එයා දන්න වචනාතර ඒවම හොයහොයා කියනවා. තිත රිද්ධන්ද. තරහ ආවට පස්සේ ඒ තරහාපු කියෙන බොහු අවුරුදු දය පහොකට කලින් විච්ච පුංචි පුංචි සිද්ධී ඔක්කො එකතු කරලා බයිනවා අමතක වෙලා තිේෙන සිද්ධි මතක් කරනවා. විසඳුන ප්‍රසන ආය අවස්සනවා. නිනිසා මේ තරහායාම අත්තිස්්‍යයම් භානක දෙදයක්. තරහායාෑම කියන එක අපි ජීවිතය අවුල්ුවන දෙයක්. ඒනිසා පංවත්න තරහායාම කියනක කුයි තරම් භානකද යද්ද කියෙනවන පාරමී දම්පුරන අපගේ මහ බෝධි සත්‍යය වෙනම පෙරුන්දම්පුරල තියෙනවා මාගේ සිත තුල තරහනම් ඇැතිවෙඩි පාකය මේ පින්ංවතුන් කණන්න ජාතක යාලා තියෙනවන න්න ජාතකේ කන්න කෙන රිශ්ිතුමා අප මහා බෝධි සත්තුය සක්්දමිඳකින් වරයක් ඉල්ලනවා මාගේ හිත තුළ ක්‍රෝධී උපදින්ඩ පා. මාගේ හිත තුළ දවේශය උපදින්ඩිපා. මාගේ ක්‍රියාවකින් අන්න අයට අපහසුවක් ඇතුවෙන්ලිපා. සංසාරයේ තර්හා නොෑම පිණිස පාරමී ධර්ම පුරවලතියනවා මහ බෝධි සත්වය. ොට සසරේ තරහා නොෑම පිණිස පාරමී ධර්ම පුරපු උත්තමේගේ අවවාද මේවිලාාව අපේ හිතේ ඇවිල්ලෙන තරහ ගිනිි නිවාගන්න අපිට උපකාර වෙනවා. ඒනිසා ලූතුරා සම්මා සම්බුදු කෙනෙක්ගේ දහන් අවවාදයක් අදසිහිහරඩ කල්පනාව අපේ හිත තරහා යන්නේ එක පාලනය කරගන්න මේ ධර්මය කොච්චර ආශ්චරය අත්ූතයිද කියනවන අනිවාර්ය මේ දේශනාව ඇහෝත් තරහා පාලනය කරකඩ පුළුවම්මයි. තරහා පාලනය කරගන්න පුළුවම්මයි වෙනදාට වැඩියේ තරහනම් අඩු වෙනවාමයි මේ දේශනා වැැහෝ. එච්චරාණු භාාව ඇති නොම තහන් කරුටිගේ. ඒක සිද්ධ වෙනවා. තරහ යාවිී නමුතු වෙනදා තරන්නේ තවතව හිතු ව තවතව දේශනා වැැහුවොත් ගොඩවක් තරහපාලනය වේවිී. තවතව ධර්මීට ආසකළු තරහා නැතිල්ලාමයාාවී තව තව දධර්මය සුරු කොළු ඔබගේ සිතතිින් තරහ ප්‍රහාණය වේවි. අපට දරහා උපදිනවාගේෙනක අපේ හිතයෙන උපදන්නේ අපිට මිනිසුන්ගේ කායික ක්‍රියා කාය සමාචාර වැරදිවුණුන් එකන්නේ අපේ යාලගේ ඉරියවූ හැසිරයෙන විදිහ අපිට අල්ලන්න නැත්තං ඒත් තරහා යනවා එයන් සමහරයගේ කියන්න දේවල් අපිට හරිගිය නැත්තං වචන්නේ ඒත් තරා යනෝ ඊලඟට සමාරයි න්න එකකාලිං කල්ට පින්ඳහංකරග නමුත් ඒ මිනිසුන්ගේ ගණඩපුුණෙකුක් නෑ ඒ මිනිස ැන තර යන මෙලව ගුණක් නැතිය ගැත් තරහ යනවා පරන්න හිඟන්න ගැනත් තරා යනවා වැඩියෝන්නේ පාරයනුකුට කකුල වැදනුත් ගල ගැෙනත් සැහයනවා ඉතින් ඒ නිසා අපි අහල තියනවා දැල් තිනෙන ඔය කම්පියුටර වැඩි කරන මයි සමහල්ලාට එයලක වැඩ හිරුවුණුත්ම තරාගිල ගම්පියුටර පොලේ ගනවා කෝල් කරල කතා කරල්ල තරා ගිහිල්ල කතා කරන පෝර්න් එකම පොලේ ගනෝ තරා යනවා ඒවිතරක්නෙවී වචනයෙන් කිසි වැරදක් නැති ක්‍රියාවෙන් කිසි වරදක් නැති හොඳට පින්දහන් කරන හොඳ සත්පුරුසිූ ගැෙනත් තරායනවා එහම් කිසිම වැරදක් නැති කෙනෙක් ගැත් තරහයනවා කියල කියන්නේ එහෙනම් අපිට තරායනවා කියනග තියෙනෙ අපේ හිතයන්නේ අරි අපිවි කියමකෝ කෙනෙෙ කායක ක්‍රියා වැරදිනිසා තරායන වන අපිම ක්‍රයාගේ කායක ක්‍රිය නිසයි මට තරාග. වචනය වැර දිනිසානන් තරහගේ යාගේ වචන හරිනය එකයි මට තරහගේ අනික ඔො මනුසයි කිසි ගුණයක් නෑඒ එකයි මට තරහගේ කියෙල් හිතමුක් අප පිට දාමකෝ ඒ නම් කිසිම වරදක්නය තියගෙන තරහයන්නයයි ඒගැ තරහා යන්නවා කෙනති අපි හිතේ අප හිතේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා උත්තරී තරග්‍රමයක් ලුවන් බදුරජාණන්හන්සේ වදාලා පින්හතුනී පුරුදු කරග්ඩ පුළුවන් වනු අපිට තරහා යනකට මෛත්‍රරිය වැඩුවෝත්. ඒ මෛත්‍රියෙන්ම දරහ ප්‍රහණය වෙනවා. ඕක ඔබ අහලා තියෙන දෙයක් නමුත් ඔබගේ හිත මුරන්්ඩුයි. ඔබගේ හිත මුරන්්ඩු නිසාහි ඔබගේ හිත කියනවා ඕුතේ මෛත්‍ර වඩ ගඩ තන් හොඳයි නමුත් මෛත්‍රී වඩ ගඩවරකන ප්‍රශණන කියය. බුදුරජාණන් වහස දේශනා කරනවා එහවෙන තරහදුරු කරන්න කරුණා වඩන්න කියා. පව්මයා කියලා. බලනොකයි තරහ ගියයා අය හැසිරෙන විදි පෝඩිල් අමයි වගේ. පිස්සෝ වගේ තරහ ගියකිෙනාට තියෙන උපමාවත් කුල්පුයි චන්ස්වේ පිට නැඟපු පිස්සවගේ කියලන කියනෙ තරහ ගිය කෙනාට කියන්නේ ගරන්න මොකක්ද කියලා පේන්නේ මෝන වෙවුල්ලනවා ඊළඟට මස් වෙවුල්ලනවා ඇස් රතුවෙනවා බයිනවා ගහනවා බඩු පොලිය ගහනවා දුරයිඉඳල යාදදිහ බලහිටයත් පව් මේ මනුෂපිස්සෙක් වගේන. පව්හූ කියල හිතෙනු කරු නවදක්වන්න කියෙනවා අනේ පව් මේ මනුස ඇදැන් අසරන වෙලා. ඊළඟට කරුණු බුදුරජාණන් වහන්සේ වදල්ලා තරහ දුරු කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා ඒ තමයි උපේක් සාවාඩනය එක. ඉගැන ඕන දෙයක් ගහනවනන් ගහපුාවේ බහිනවනම් බැනපුාවේ බඩු පොලේ ගහනවනම් පොලේ ගහපුාවේ ද එයා හිනාාවුණන තිනාවනාව නැතිවුණෝ නැති වුණාව මන් මගේ විාඩුවේ මගේ වැඩ්චි කරගෙන ඉන්නවා. බිරිදක්න උයනවා පහෙනවා රිදිික හෝදනවා ගේදර වැට කටයුතු කරනවා ගුරුවණයක් විදිටි කරන වැඩටි කකක් කරන ගේ ටතු කරනවා මනුසයා පෝරිසාධයෙක් වුණක් කමන්නේ. මනුසයා බෝධි සත්්‍යයෙක් වුුණත් කමන්නේ. බිරිඳ පෝරිසාධයක් වනක් මන්න බෝධ සත්්‍යයක් වුුණක් කමන්නේ මනුසය පාඩුවහිවා හිත හදාගන උපේක්ෂාව ඕන එකක් කියලා ඕනක් ඕ අදී ඒවනිවෙේනි කියලා උපේක්ෂාව ඔදනෙම ඔපියන්ටත් හදාගන්නඩ බැරිවිච්චේක මාත් මෙචර අවරුදු ගණන මටත් හදාගන්න බැරිවිච්චේ එක දර්මල්ු ලැබිලත් හදාගන්න බැරිවිච්චේ එකක තව කී දු හද මංනිවසලඉන්නවා කියල උපේක්ෂාවට පත්තිනවා හොද නරක දෙක ඉදිරියේම පාඩුවහිනවා හැටටි කියලා මගේ ර ති පාක් දනවාන ට සුදුස නස්්‍යයන ලැබුණ මට සුදුසු කර්මාරු මට සුදුසු බිින්ඳනි ලැබුණනි මට සුදුසු දරුවන ලැබුණ, මට සුදුසු දෙමවපියෝනිි ලැබුණනි. මට මගේ කර්මාරෝපෝ මට සුදුසුර ඇත රස්සාාවන හම්බෝනි කර්මානරූපෝ මට සුදදුසු මේ ඇසුරු කරනණයනේ හම්බෝනිි මං ඕන දෙනවමකට මොන අකරන්දද අපප ක්සාාවට පත්ේනවා. ඒ උපේක්ෂාව හරි හොඳයි කියයනව වහග්‍යිතන් වහන්සිේ තරා දුරු කරගන්න. ඉවසලඉන්නවා. ඊට පස්සේ උපේක්ාවෙන් ගුඩ ප්‍රශ්න විසිඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉවසලයින්න එක කරුණාවෙන් ප්‍රශ්න විසිදන්න පුළුව දැන් අපිට ගුඩාකය ස්වාමියයා මත්වෙන් මදරවවලට අයි බැවුනාට පස්ස වැලපී වෙලපී කතා කරන බිරිින්දෑවරු අපිට ොන ගැල් තියෙනවා ප්‍රශ්නයොමු කරලා තියෙන එතකුට ඒවාගේ තැන්වලදී හොඳටම තේරන්දය තම ඒගෙදට ප්‍රශ්න විසිඳ නමාරු බිරිඳට තරහ යන නිසා. ගොඩාක් ප්‍රශ්න දිහා බලන්නකොට පිරිමි කෙනෙක් දමනය කරන්න පුළුවන් හොන්දම ක්‍රමය විදිහට සීට සීයක් කතාවනනිවන් කියන්නේ පිරිමී අය දමනය කරන්න පුළන් ගොඩෝ හොඳම ක්‍රමය තමයි ආදරෙ ගොඩෝ ආදරී වැඩි කරන්න ඕන ආදරයෙන්ම කියන්න ඕන ප්‍රශන යා හරි හොඳද ම බොනග මයි එක සීකල්පනාව ති ල නො ඒළගට සීකල්පනව තින වෙලා කියනු අනේ ඔයා බීලාවට පසේ හරි ගන්දස්සාරයි මටන හරි අපියයි නමුත් ති මං ඔයාට ආද්‍රයේ නිසා මං යාට කිසිීම සදක්න්නේ නමුත් මට අපපිරයි මේ බොන ගන්ද එනකට මට හරි අපපිරිරියයි. හරි ද්ජයි නමුොති හි දගන නොති මංගයාට දරනි කියලා අර ආදරයේ වැඩිපුරෝ පෙන්න්න වන සිහි කල්පනවතිලා බොන මනුසේෙක් නම් බැනල් හදන්නව වැයි බැනල හදන බොන මිනිසු හටි කාල පවතින්නෙත් නෑ. හැ කාන්තාවෝ ආදරෙන් දමනය කරන අමාරු කාන්තාව බොහෝදුරට දමන ඒ කාන්තා ජීවිතයම ඒ කාන්තාව දඩුවමට බයට සැරට තමයි දමනය වෙලා තියෙන් ඒගනි ගවල රන්ඩුුව ඇති කරගන්නව රඩු නැතිවන්න නමිකන් පිරිමයායගේ ප්‍රශ්න ඉන්දිරිී ආදරයම දක්වන්නවා. තරහා එරන්නම් ප්‍රශ්න විසඳන්න බෑ තරහා කියනන්නේ ප්‍රශ්න ඇවිලෙන මුල් තැන එනි සම්බුදුරජන් වන්සේ වදාලා මෛත්‍රය දමනය කරන්න කරුණාවෙන් දමනය කරන්න උපේක්ැන ඕනම් දෙේකන මෝන දලන්නවා. ඊලඟට හිතන්න කනො තරහා එනකොට කරමේ අදිිෂ්ඨාන කරන්න කෙනවා කරමේ මනසි කාරකරන්න ඒ කියන්නේ ඔයාන් කරන දේ ඔයාට මංවාගේ අහිංසය කෙනකුට ඔයාවාද දෙනවන ඒක ඔයා අරගනයයි. අපිවාගේ අහිංසකායට කෙනෙහිලිකන් කරනවාවන ඒක ඔයාල අරගෙනයයි. එදා ජීවිතයේ එදාවේල කාලල දරුවන්ට යහපතිෂ්ඨ කරගන ක පාඩුුව ජීවත්වමන රසාවක් කරන්නේ ඒ රස්සාාව කරන තැනත් උම්ඹබල අපිට වද දෙනවාන ඒක උඹලා මාරගනය හයි ඒ නිසා හොඳක් කලොත් හොඳ නරකක් කලොත් නරක ඒකයි නොබල්ල හම දායද කරගනය. අපිමු කෙනෙකුට තරහට අපි ව කියමකු තවක් කියෙනෙ කදුණියන් කරනවා කිය මනුත්ස වර්ගයාට හදිහුණනියමක් කලොත් එේෙන. ඒ කරන කෙනාට ආත්ම භාව සියද්දහස් ගහනක් හදධහුණයන් වදිනෝ විශ්වවදිනවා. ඇත්තම කතාවගත්තත් පින්වත්න්නේ අපිට උුනත් හදිහෝුණියන් වදින්නේ අපි සංසාර හදියුණියන් කරලා තිබුණුන්. කාඩා හදියහුණියන් අපි කරලා නැත්තන් අපිට වදින්නේෑ. වදින්නේම සංසාර අපි කරපු දෙයක්කුත් ඉස්මතු වෙලාම තමයි හර එ හදියෝුණියෝ වදින්නේ තුට අපිට වදනවා කරන කෙනාට සකස් වෙන. දෙම කොරෝණලින් මිනිස්සු මැරවානි අඩුුව ඇසින්. එතකුට කොරෝණ වසංගතයෙන් මිනිසු මැරෙනවා අනිවාර්රයෙන්ම වසංගතය වැළඳනාට පස්සේ අඩු අයසේ මැරෙන කර්මයක් අනිවාරය ඉදිරිපත් වෙන්න ඕන. කවදහරි සංසාරයේ අපි ප්‍රාණගාතයක් කරපු කර්මය අඩු අයිසෙන් මැරෙන්ට හහිතුවෙන්නේ ඒ අඩු අයසෙන් මැරෙන කර්මයක් අනිවාරයෙන් හේතුවෙලා තමයි කොරුණ වසංගතයේ මල් කරගෙන නිියවමෝණාව මැරලයන්. කර්මයමුත් එන්න ඕන රෝගේ කොච්චර වැලඳනාත් අඩුවයසෙන් මැරෙන කර්මයයක් ොහු කරල නැත්තං ඒවගේම මාරක දුරුවෙන කුසල් කරලා තියෙනවන ඒ අවස්ථාව මග හැරෙනෝ අඩුවයස මැරෙන කර්ම එක මාරක දුරු කරන පොන්නේ සංස්කාරත් අඩු අයසේ මැරෙන පාප කර්මත් දෙක සටන් කරනවා අපේ ඇඟට රෝගයක් කළ දිච ගමක් ඒ ඒ කර්මදකේ සටනින් තමයි තීරණ කරන්න ඔඋබ අඩුුවයෙන් මරනවාද නැන්ත කියලා නිසා කරමය කියයෙක ඉච්චර බල පැවැත්මක් අපි ජීවිතය ඇති කරනවා ඉතින් ඒ නිසා අපි ඊළඟට තමයි සහර ගෙවල්වල රණ්ඩු සරුවල් කුණුහරප විමානය නරක වචන විමානය බුද්ධ දේශනා මෙම තියෙනවා අපි සංසාරයේ අනිත් අයට කටෝර විදදිහයට නරක විදදිහට පරුස වදිට බැනල තියෙනවන ඒකෙ විපාකයක් විදිහට තමන්ටත් ඒවා හණ්ඩල බෙනවාකයෝ එහෙනම් ගෙවල්වල මේ නරක වචන විමානයක් වැපිරෙන්නේ තමනුත් සංසාරීව කියල තියෙන නිසා තමන් කරමය විඳවද්දී කියන කෙනා සංසාරට රැස් කරනවා. ඒක තමයි මේ සංසාරයේ ගමන් කරනවා කෙල කියන්. සංසාරය ගමන් කරනවා කෙල කියන්න. ඉතින් ඒ නිසා පෙන්වත්නේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ක්‍රම පහ වදාලා ඒ තමයි මෛත්‍රීය පුරුදදු කරන්න තරහ ප්‍රහණය වෙනවා කරුණාව පුරුදු කරන්න තරහ ප්‍රහණය වෙනවා උපේක්ෂාව පුරදු කරන්න තරහ ප්‍රහණය වෙනවා ඊළඟට හරමේ දායාද කරගෙන ඉන්නවා කියල සීකරන්න කෙලකිවූ. ඉතකුට එයා කරන ද එයා කරගාගෙන යයි එයා කියන වචයන එයා කරගහගෙන යයි. ඉහලන්ට එයා පිට කරන කෙනෙහිරිකා එයා කරගාගෙන යයි. එයාපිට කරන සතුරුකාං එයා කරගාගෙන යයි. එහෙම හිත ගොටිති තරහ නැතිව ෙනවාකෝ දැන් මෙතන වටිනමදී අපේ හිතේ තරහාපි නැති කරගන්න එක. ඊලක බුදුරජාණන් වහන්සේ හිත උපේක්ෂාවට පත්වන්න වදදාලා මේ මිනිසුන්ගෙන් නරක වචචන කෙනෙහිරිකං ඊළඟට පලිගැනී කෝධකිරී එකටිකකිර එද්දි දෙ අපට තරායනවාන. ඒවාගවෙලාට හිත උපේක්ෂාවට පත්ව කරන්න කිවවා මේ මිනිස්සු මට මෙහෙම බණින් එපා කියලා මං කෙසේන ලබන්්ඩද කියලා කල්පනා කරන්න කිවවා. එක එහෙම කරන්න එපාගෙල අපි කොමද ලබන්නේ මනිස් අපිට හදි හෝනයන් කරනවා. එහෙම කරන්න එපා කියලා කොමද ලබන්නේ අපි. බැඳපු මනුසේ ඇවිල්ලා බී ඇැවිල් ලබයිවා කහොම දෙහෙම වෙන්නඩ ඉපා කියල ලබන්නේ. බිරිද සැරයි නපුරුයි. එහම වෙන්න ඉපා කියල කොහොමද ලබන්නේ දරුව හිතුවක්කාර වෙනවා හිතුවක්කාර වෙන්නඩ පා කියල කොහොමද ලබන්නේ. මිනිස්සුන්ගේින් නිින්ද අපහසපිටේනවා මිනිස් අපිට නින්ද අපාස කරන්් පා කියල හොමද ලබන්නේ. ඊලකට මෙහෙම යනවිදයට අනාගතේ මුල් ලොකු විනාශසයක් අපිට කරයි. එහෙම ඉපා කියල කොහොමද ලබන්නේ. ඉතින් ඒනිසා මේ සමාජෙන් එන අදන්තේ ඒට්ටං. නරක වචන පරිුස වචන කටෝර් වචන නින්දා අපහස අබූත චෝදනා මෙසේවෙන්ටි පා කියලා. කිසේනං ලබන්ටද කියල කල්පනාගරන්න කියවා. එහෙම කල්පනාගරන ගට හිත උපේක්ෂාවට පත්තෙනමු. ෆස් බුක්වල ඉ ගහනවා ඉන්තනෙට්ටිකින් ගහනවා කැලෑ පත්තරවලින් ගහනව පත්තරවලින් ගහනවා මාධ්‍යෙන් ගහනවා, මඩප් වහාර අබූත චෝදන මේ සමාජීතියන්නේෙ. ඒ එසේ වෙන්ඩ එපා කියල කොමද ලබන්නේ. තුන් ලෝකට පහළ වුන අසාය ඥානයකින් හෙබි දෙවියම් බමුම් පවාවන්දනමාන කරන තතාගේ තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් නින්දා කලානෙ මිනිස්සූ. අපහස කලානෙ මිනිස්සු ඒ තතාගේ තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් කඩුකිණසේ එසවුනාානේ දුනුවායෝ එසවුනානෙ නාලාගිරි හස්ති අයහෝ අනේ දරමිටය බැඳගන සභවටාාවනේ. ට ගෑනු මරල මල්ගෝඩි හංගල නිදා කලාන. ඒ තතාගත බුදුරජාණන් වහන්සේටත් තේවගේදේවල් කලානා. අඹගහගයට ප්‍රාතිහාරය පානවා කිව් වශචනයට මුළු සැවැට නර්මන් අභගසුත්තු යහස කරය මන බුදුරජාණන් වන්සේ වරින මාවතේ ලින්ටික වහල දෙම්මනම් පැන්වලඳාව කියලා. එච්චර තරහක් තිබ බන ඉස්තර සමහර මිනිසු බුදුරජාණන් වන්සේ ඇතුළු සංගයාට අර ගරහදින්න ඒ කතාව බලන්න මේ අසූචි පුරුවල භාජනවල අසූතිි පුරුවල එහම නැත්තම් භාජනවල හිස්සු භාජන කෑම නැතුව නිකම් භාජන පියන්වලින් වහලා බුදුරජාණන් වන් සිට ධනි ආරාධනා කරලා තියෙනවා ධානයවලදන්න එන්න කියල. ධානි විදධන්න භාජන තිනව භාජනැතුවර මොකුත් නෑ. අපහස කරන්න කලේ බුදුරජාණන්සි ධනට වැඩියයට පහන්සේ. බුදුරජාණන් වහන්සේ. දෙවියන් අර භාජනවල දානය පුරුවල තිබ්බ. ගිනිියගුර ගිනිියංගුරු වලවල්ලුට බොරු ලෑලි දාලා බුදුරජාණන් වන්ේ ප්‍රමුඛ සංඝයාට ආසන පනව තිබ ඉඳ ගත්ත ගමන් ගිියංගරු වල්ට වවෙටෙන්. බුදුරජාණහන්සේ ගිනිිය අංගුරු වලයේ සිරිපා තබනකුට නෙලුම් මල් පහළ ඕන. නෙලුන් මල් මත් දංවල දෝ ලෝතුරා බුදු කෙනකුටත් ඔය වගේ කෙනීරිකන් අපහස කලාන හිතා ගණ්ඩ බැරි අපහස මුදනට ගල් පෙරළවාන අපි කවද අපි කවුද ඒ නිසා මේ ලෝකෙන් ඒවා ගෙතවල් අපිට එඩිපා කියල් ෙසේනං ලබන්්ඩද කියලා හිත උපේක්ෂාවට ගන්නලෝනු. අනතක මේ උපන් සත්වයක් කොමට ලාබා ලාබ යසායිස නින්දා ප්‍රසංසා සැපද්දුක මේ අෂ්ට ලෝක ධර්මයට මෝන දෙන්න සිද්ධ වෙනවා. අස්ට ලෝක ධර්මය අපි ග්‍රහණය කරගන්නවා ලාබ අලාභයසායිස නින්දා ප්‍රසංසා. අපි හිතේ රුවට අකමිති වෙලාලනවා. අපිට අලාබ එන්ඩිපා ලාබේ පවතීවා. අපිට නින්දා එඩිපා ප්‍රසංසා පවතීවා අපට දුකඩපා සැප පවතීවා. ඊළඟට පිවටා කට්ටි පිරිවරා ගනිත්වා යසස්ස පැමිණේවා යස නො පැමිණේවා කියලා අපි ල්ල අස්්ටලෝක ධර්මි කැරකී කර කියන අස්ටලෝක ධර්මයට විරුද්ධව හිතනවා. ඒ අපේ හිතේ මොලාවක් මිසාක් සත්‍යයනෙවේ. දත්්‍යයනෙවේ. ඒනිසා අපිට මෙහෙම දුක්කන්දර අ එන්න නිපා කියල් අපි කෙසේ නන් ල බ්ඩද. ඒනිසා ඔබට මේ සංසාරය යනකට මුහුණ දෙන්න සිද්ධ වෙන සැබැෑ ඔභාවට ඔබ මුහුණ දුන්නා කියෙ හි තාදාගන්න මොකද කරන්නේ. වෙන මොකද පින්වත්නි කරන්නේ අවියාශු ධමෝරාගෙන එකිනිකා මරාගෙන යන්දද. එයින් සැනසිල්ලක් ලැබූ සිටිද්ද අවි ගත්තූ අවිය එම නැසුණා. අන්න අයි නසන අය නැසීමෙන්ම නැස්සුනා. හන්තා ලබති හන්තාරං අන්නයි නස්සන අය තමාව නසනා අය කර්මාරූපව බිහි කරගන්නවා. අපි කෙනෙක් නැසුවත් අපි නසනයි සංසාරය බිහිව වවන්සේ දහස්ගානකින් කෝ සංචාක් කෝසං. අපි ලෝකෙට දෝසාරෝපණය කළොත් අපිට දෝසාරෝපණය කරන අය කර්මාණරූපව සමාජයෙන් බිහිවෙනවා. එනිසා අපි ලෝකෙට ඇගිල්ල දික්කරනකොට අපිට ඇගිල්ල දික්කරකණ්ඩ දහසක් දෙනා බිහි වෙනවා. ඒනි නිහේඩව හිතාදාගෙන වාසය කරනක තරන් සැපක්ට අවත්ති. ඉතිං බුදුරජාණන් වහන්සේ එනිසා අපට තරහා දුරු කරගන්න අවාද කරන්නේ සංසාරය බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයයක් පුරලතියනව තරහා ඇතිවෙන් එපා මාගේ සිත තුළ කියලා. ඔයි චුල්ල බෝධිී මන මත හැටිට චුල්ල බෝධි ජාතකය වෙන්න ඕන ඒ ජාතකතාවේ තියෙනවා ජාතකතා මහ ලුකු සන්ති පරිවර්ණනයකරපු හළි සතරපපුතති කියවන් ලැබුණුත් පුළුවන්ම පිගතුට කියවඩ වන්නම තපස් රැකල තියෙනවා තරහාගන්න කෙ එකනේ ඒ ඉරිසිවරයාගේ ඒ තාපසයාගේ තපස තමයි මම තරහාගන්නෑ කියලා තරහගන්න ඇතු ඉන්න තුර මුලු ජීවිත කාලේවා ඊටවස්සේ රජ්ජුරුව මේක බලන්ඩ මේ තාපසයාගේ කලින් බිරිඳ තාපසියා ඉතාවසය ඉදිරීම ඇදක නියනවා ඇදග නියදි තරාගන්නේ. එක පාරක් ඉසල්ස් වල බල්ල බිම්බලගන්න තපස් රැකීම ඉතිං ඒ නිසා මේ විදියට සංසාරයේ මටනම් තරහා ඉපාගෙල් තපස්ර කල තියනො මහ බෝධිසත්ව තමන්ගේ අතපය කපද්දි තරාගන්නතු ඉවසල තියනවා ඉතින් බුදුරජාණන් වන්සේ ශ්‍රාවකෙන්ඩ වදාලා බුදුරජාණන් වහන්සේට පවිත්‍රව පුදනවන බුදුරජාන් වහන්සගේ අනුශාසනාවට දිවිපුදවාසය කරනවන බුදුකෙනෙ ය අනුශාසනාව කරනවන සතුරෝ විසින් කියතකින් කපත්දිංවත් ඇඟ තරහාගන්නනන්න පාකයෝ. කියතකින් කපත් දිනුත් තරහා ගන්න පා කළ කිව බුදුරජාණන් වහන්සිට ඇත්තටම පුදනවනන් අනුශාසනාවසිහිකරනවන ඒනන් තරහා ගන්නතුව ඉන්නවා කෙනෙ එක උතුම් බුද්ධ පූජාව වෙන්ජන තිස් දෙකගේ පූජාවට වදා මහා රාජ භෝජන පූජාවකට වදා තරහා ගන්න ඇතු ඉන්නක උතුම්ලු තුරාබුද්ධ පූජාව. මහා බුද්ධ පූජාවක් තරා ගන්න ඇතු ඉන්න එක. ඉතින් සාරිපුත්ත මහරතන් වන්සේ ප්‍රඥාවෙන් අග්‍රයිනි මේ තරහා තියෙන තැන ප්‍රඥාවට හැසිරෙන්න්න බෑ දැන් ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්්ත මහරහතන් වහන්සේ සංසාරයේ මාතුලනන් තරහා ඇතිවෙන් එපා කියලා ම දරමය පුරලස ඒකරම උදාරය කියන්නම් ඒකක් තමයි එක ජීවිතයක පස් දෙනෙක් වනේ තපස් රකිෙන විස්ත්‍ර ඇතින මට මතකැිට පංචු පෝසත ජාතකය කියලා. ඒ තාපසය දපස් රකින තැන නාග කැවිල්ල සක්මනය කෙලවර වැලිගොඩ මත දරනලාගෙන තාපස් රකිනු. ඊට පස්සේ තාපසය නාගේ එංගහනවා නාගය ොක මේ කරන්න තපස් රකිෙනවාචකු මොක දුබ තපස් රකින්නකෙවා මට නං උපනූ පංජීවිතේ තරහා ඇතිවෙන්නඩ එපා කියලා මං මේ තපස් රකින්න ෙවෝ ඉරවාසික ඇයි ඔච්චරම තරහා එපාකෙල් හිතන්නේ ඇයි කෙලෙෝ ඊර්වාසිකවා මං තුබසට රි රිංගනකොට එක ගවෙක් ඒ තුන්බ සලගින් යද්දී මගේ වලිගි පෑගුණයි ගවයට ෑගිච ගම මට ආපුත් තරහට මං කැරකිල ගිහිල එහෙම ගවයට දෂ්ට කළ. සුළු මොහොතකින් ගවයා ඒ තුඹ සලංගම වැටිලා මරණහිට බත් වනම්. මං පාසේ දමයි දන්නේ ඒ ගමී මිනිස්සු සුවන්ද පැංවලින් නාවල මල්මාලා පලන්දවලා දෙවියකුට වගේ වන්ඳීනවාර වුලුෂබයාට. පෝජනීය වුරුසබේ එ මනිස්ස ඇවෙල්ල අන්ඩල වැලපිළල මහා පෙරහැරගේ උසබයාගේ සරීරයේ ගිනියල් ආධානය කලා මිනිස්සු හරියට ඇඩුව වැලපුුණාමං ඇතිඳලා එක බලාග නනිදලා මගේ ද්වේසේ නිසානේද මිනිස්සුන්ට මෙච්චර දුකක් ඇතිව වුණේ කියලා මටහිතුුණ උප නෝපන් ජීවිතය නම් මගේ හිතේ තරහ ඇතුවෙන් නිපා කියලා මම්මේ තපස් රැකින්නේ කිවවා ඒ ඒවිදියට තපස් රැක්කේ සංසාරයේ සාරිපපුද්ධයන් වහන්සේ රපුත්තයන් වහන්සේට තරහායන්න. ඒ නිසා උන්නාන්සේගේ පිටට ගහලවනුස්ස තරහය නද කියලා චෙක්කල්ල බැලුවනේ තහ යන්නේ. ධනටාරාධනා කළ පිටට ගහනකුටත් ඒ කෙනාම ධන ආරාධනා කරනකුටත් ඒ සුන්දර මුනිවරයාගේ මෝ මඩලි නෑ කිසිම වෙනසා උනාන්සිේකිිනිහිරයා මල්ලයේ පාටිම් බබලන සොඳුරු නනිත්සංගලත්ති වෙන අනිත්තා අයගේ දුක දුරු කරන ප්‍රිය කරුහෝ මඩලා මගේ සාරිකපුත්ත මහරහතන්වන් සිට තිබුණ. තරහාගන්න ඇති හිතේ ප්‍ර්ඥාව හොඳට වැඩ කරනවා. මේ හොන්ඳ වැදගත් මනුසෙක් වුණත් තරහාගත්තට පස්සේ ඒ මනුසයක් දීන තත්ත්වයට පත්ව වනවා පහත් තත්ත්වයට පත්වෙනම්. දෙම් බලන්නකෝ භාරමෙන්න්තුවීම තරහායරං කියනේවා අහනකුඩට මිනිසුන්ඩම හිතෙනවනි මුොන්ඩ ද අපි ජාන්ති දුන්නේ කියලා. ඇති නිසුන්ගේ මෝොරකමට ඒ ටීවකෝප් කරපු ගම අමතකයි. නමුත් නරැක වචනවලින් කතා කරනකට පහත් වචනවලින් කතා කරනට තරා ඇවිශ්ශල කතා කරනකට මොන්නිසෝරයේ ලමයි වගේ කටයුතු කරනකුට මේ වැදගත් මිනිස්සු ඒවාගේ තත්ත්වයට පත්වවෙන්නේයි තරාණනිසා දේසය නිසා ඉති ඒනිසා සාරිපුෘත්ත මාරා තන්වහන්සේ වදාලා මිච්චර තරහා සංසාරය ප්‍රහාණය කරලා හිත පුුරුකරපු ච්ඥාාවෙන් අගරි සාරි පුත්ත රහතන් වන්ශ වදදාලා කෙනෙකුගේ හිතේ තරහා ඇතිවෙනවා තවක් කෙනගේ කායක ක්‍රියා හොඳනැත්තාම්. ගැනයා කරන දේව යගේ හැසිරීම අපිට රුස්සන්නේ. එදුට දරහායනවා හැබ හොඳ වචනතිය නොඔයාගේ හොඳ ලස්සන්ට කතා කරනවා ඇත්ත කතා කරනවා මුත් එයාගේ ඉරියවඋතම අපිට අල්ලන්න ඇත්ති. කරන දවල් අල්ලන්නේ අපිට. ඊට පස්ස අපිට තරහා යනවා තවක් කරමයකින් ඒ තමයි කෙනෙගී ක්‍රියා හොඳයි හොඳ ගිියාවවතින අප ගහන්් මොකුත් තින්නේ පා්ුවී මනුසයින ඇබැයි වචනය පිටිකළු දිතිරි දෙෙනවා. කිසි කරදරයක් නෑ නමුත් වච්චන සැරයි. කන වාචසික සමාචාර වචනයෙන් කියන දේවල් හරි නැතිකුට අපිට දරයනවා. ඉතින් අපි ඒ තරහත් නැති කරගන්න ඕන. ඉතින් සාරිපපුත්තු මානාතන් වන් දශනා කරනවා සමහරයරෙනවා. කායික ක්‍රියාත් හොඳනේ. වාජසික ක්‍රියාත් හොදන වාාචසික සමාංචාර. කරන දෙවලුත් හොඳනෑ කියන දේවලුත් හොඳනෑ. ඊට පස්සේ නමු කාලින්කාල්ට මේ මනුෂ්‍ය පීින්කන් කරනවා බණ භාව නවල් කරනවා කාලිෙන් කාල්ට නමුත් බෞතරයක්කායිෙන් කරන දෙවල් හොඳන වචනෙන් කියනව හොඳනේ යවාගේ ගැනම් අපට තරහා යනවා එබැයි දුරු කරගන්න ඕනු. තවසාමහරයින්නවා කායික දේවලුත් හොඳනේ වාාජසික දේවලුත් හොඳන ඒවගේම කාලෙෙන් කල්ඩ පිනක්වක් කරගන්නේ මහා පවකාරය චරිත. හිතන්න කිසි ගුණය නෑයි මිනිසුන් හෙන. ඇබ ඒ අයි ගෙන අපිට තරහායනෝ. ඇැබ ඒවත් අපි දුරු කරගන්න ඕන්න. සාරිපුත මහරතන් වහන්සේ වදාලා චමාරයින්වාන් කායක ක්‍රියාත් හොඳයි වාචචික ක්‍රියාත් හොඳයි. කායික සමාචාර වාචිසිික සමාචාරත් හොඳයි. හොඳට පින් දහන් කරන කුසල් දහන් කරන හොන්ද අයන්නවා. ඒ අයි ගැනත් තරහයිනවන් රිපපුත්ත මහරහතන් වහන්ස වදදාලා හොඳද අයගෙන්න්න තරහයිනකට ඒකත් දුරු කරන්නවා. සාරිතු මරතන් වන්ස වදාලා ප්‍රිය ආශ්මතුන මං එකක දුර කරන හැටි උපමාවලින් විස්්තර කරළ දෙන්න. ප්‍රරිිය ආයිශමතුනී දැ ඕන ගෙනන ගේ කායක ක්‍රිය හොඳන වචන හොඳ එක නයා සත්තු රනවා රකං කරනවා වැරදි කාම සේවනය කරන සල් ලකං කරනවා යගේ කයි කරනව නරකයි. ඇවයි බොරු කියන්න ඇමයා ඕනම නරගවැඩ කරන ඇැතගින්. ඊට වාස්සේ කේලං කියලො බිඳ වන්නේ. ඊලක්ට නරක වචන පාවිච්චි කරන්නේ. පාවඩුවන්නෝ වල් පල් දුඩුව දුඩුව ඉන්නන්නේ ඇබැයි නරග වැඩ කරනු. ඉතුරුමයා අපිට ඇැගිල්ල දික්කරගෙනාව. ගහන්ඩ බණින්ඩාව මෙ ගහන්ඩාව කායිකග්‍රියාවලින් එයාකරපුදයෙන් අපිට තරහාාව වචනය හොඳ එයාගේ. සාරිපපුත්ත මහන අතන්වාස දේශනා කරනවා තරහා දුරුකර ගන්න කැමතිනම්. යාගේ ක්‍රියාවකින් අපිට තරහාාවත් හොඳ වචන හිතන්ඩයාගේ මෙයා මෙහෙම කිය කල්ලාට මෙයා බොරු කියන්න නැති කෙනෙ. කියලන් කියන්න නැතිගෙනක්. පරුස වචන කියන්න නැතිගෙනෙක් හිශ් වචන කියන්න ඇතිගෙනෙ මේ මනුසය හොඳ වචචන කතා කරනවා. කියලා එයාගෙන් විච්ච වැරැද්ද සිහිකරන්න නැතුව යාගේ හොඳ වචනටි සීකරන්න කියා. ඕක තමයි අමාරුමද. ගැ නසේ ගැපිට දරහාගයාට පහසේ යාගෙන් වෙච්ච වැරදි අඩු පාඩු තමයි ඔක්කෝමටික හො පෝලිමට මතක්ව වියනවා. පෝලිමට මතක්ව වියනවා. හොඳ මතක්වවෙන්නෙව නෑන? සාරිපුත් මහරත වන්සේ වදාලා හොද ටික සිහි කරන්න කිව්වා නරගාමත කරන්න කිව. උදාාරණයක් තමයි පාසකූලික භික්ෂුවක් එන්නවා. ඒ ික්ෂව පර වෙටිල තින රිදිකෑල් ිුතු කරල සවරහදාගන්න. වික්ෂ දසත් පට පාති ිහල එනකට මේ ොතල්ල ගලි කල්ල දාපු රිදිකැල්ල පාරි වෙටිල තිබබ. ඒට පස්සේ මෙයාමොකද කළලේ ඒ රිදිකෑල්ල වම්පයිම් පාගාගෙන දකුණු පයෙන්දුල්ම ඈත් කරලා බලනවා හොඳ රිදිකෑල්ලත් තියෙනවද. දුොටේ රිදිකෑල්ලි ජරාව ගෑවන නරක කොටස්ස ඉතුරු කරල්ලා හොඳ රිදිකෑල්ල ඉරාගන්නවා. ඉරාගෙන ඒ වික්ෂව ඇවිල් ට පස තමයිසිවරමමාණ. ඒවාගේ කෙනෙක්ගි කායක දේවල් හොඳ නැත්තන්. නමුතු ආචසික දේවල් හොඳයිනාම්. අර කායෙක වැරදිච්ච දැන්ක් හිත නැතුව. යගේ හොඳ වචන ටික අරගෙන තරහ නැති කරගන්න. මෙයා හොඳ වචන කතා කරන්න හොඳ කෙනෙ. කියල එහෙම හිතනවා. ඊට බස්සේ ඔන්න දැ ඉල්ලකට කල්පනා භාරිපුත්්තමාන අතන් වන්ශව දාලා හොන කෙලිකින්නවා එය කායක දේවල් හොඳයි වචන හොඳ නෑ කට ඇරියොත් ඒකින් හිතනම් විදනවමයි. එක්කෝ කට ඇරියොත් කුණුහරපය. එක්කෝ ඕන් නැති ඕපදුූපතක් කියෙන හොඳටම දහයන්නව යා කියනෙවට. ඇ මනුසය සත්තු මරන්නේ ඕරකංකරන්නේ සල්ලාල කංකරන්නේ හොන්ඳම නුසේ කට දමයි හරි නැත්ති. ඉතුර සාරිපපුත්තු මාරතන් වහසේ වදදාල්ලා ඕය කියෙනනාාගීත් අපි තරහ දුරකර ගන්න නොය කෙනාගෙන ඇති වෙන. ඒවිල්ලාහට අපි සිහිකරන්න ඕන එයාගේ මේේ. වචනය නරක් වුණට හිත් කය හොඳයිනේ. ගැන මෙහා හොසද්දු මරන්න ෑනි හොරකං කරන්න නනි සල්ලාලකං කරන්න ෑන අපිට ආතිම් පයින් ගහ්ඩ ආවිනෑනි බඩුපොලේ ගෙහිවිනෑනි ය සැරට කතා කලාට ඔය මනුස්සයා කායික ක්‍රියා හොඳයි. කියලා හොඳ පැත්ත හිතන්න වන්න නරකපැත්ත හිතන්න ඇතුව. දැන් අපිට වචනය බයිනකුට ඕක ඊයේෙත් බැන්න. පෙරේදත් බැන්න ඉස්සරත් බැල් ලතියෙනවා. එදා මෙහෙම කිව්වා මෙහෙම කිව්ව කියලා වැරදිච්ච වචනටි ගම තක්කවා. වැරදිච වචනනිික මතක් වෙනවාහ කියල කියන්නේ අනිමාරයෙන්ම තරා තවතව වැඩුවනෝ. සාරිපත මාරතන් වන්ස වදාලා හොඳ පැත්ත හිතන්නකි ඔය වෙලාවට. මේකන ඒ කාන්ත සත්්‍යයක් පින්වදනි දැන් ඔය තරහයන්න යින්නවනි උන අපිස්තරහත් තරායන ඒටස මකන දැන් ආවල්ල නිසා අපිට තරාග කියල නයා කිය න මට පෙන්නඩ ෑැ කියල් මංකන හරිහරි පොඩ්ඩක් කියඉන්න ඒගේ ගුණ හයක් කියන්න කියගන්න බෑනි. ට නො රහ ගියොත්හේ මේ තරහ ගිය කෙනනගේ ගුණ දයක් කියයා ගන්න බැර යවාන. ඉච්චරවා මේ ගුණේ කියන එක වහලදානවා මේ තරහා. තරිපුත්තමාරා දන්නහන්සේ වදාලා වජනය නරක් ඕෝනත් පිරිසිුදු කායික ක්‍රියා සිහි කරල්ලා තරහා දුරු කරගන්න කිව්වා පිපාශෙන් ඉන්න කැනේ දියසෙවල් පිරුුණ පොකුුණකට ගිහිල්ලා දියසෙවල් ලයින් කරලා වතුරු බොනවාගේ. ප්‍රඥාවන්තය තරහා නොගන්ඩ තියෙන්න කාරණාවම ගන්නවා. දිය සේවිල් ලයින් කල්ල වතුරටි කරම් බොනො වගේ පිපාසිතකෙන අර මනුස්්‍යයාගේ වචන්නේ නරක් වුණාට අ මේ මනුස්්‍යය හම්බු කරන දේවල්ලලන්නේ අපි ජීවත්වයෙන්නේ. මේන් අපගේ මස්වාමයාගේ පිරිේතගේ ප්‍රශ්නයක් කියලා වන මනුසේ ඇවිල්ල කෑගහනවා බයින. ඉතු ීදම මේ මනුසය අදපු ගෙදරනේ මේ මනුස්සය අපි කණ්ඩ පොඩ ෙනැත් දෙදන්නේ. ඉති මේ මනුසය නිසානිය අපි යාානක වහනක යන්නේ මේ මනුස්යයි නිසාන අපි චෝදනාවක් නැතු මටත් මනුස්සියක්හරන්නවා. කියලාරමනුසයගේ හපත් පැත්ත හිතරලා තරහාගන්න ඇතු ඉවසල ඉන්න කියනු. ඉල්ලට තව සමාරයිනවා ක්‍රියාවත් හොඳන සල්ලාලික් නපුරු මනුසේ වචනත් හොඳනෑ හැබයි කාලෙෙන් කාල්ට පින් හන් කරනවා ඔන්න හිටපු ගමන් කටින පින් ගමට සම්බන්ධයනවා හිපු ගම රුවන්ගලි සෑයනවා හිටපු ගමන් කතරගම යනවා හිටපු ගමන් අංගුලි මද සැවන් ඉන්දයනවා ඊට වස්ස වෙසක් පෝවිට හරි පන්සල් ි ිලා මල් පහම් පූජ කරනවා කාලෙෙන් කාල්ට් පිින් කන මනුස දන් සල්වලට හරි හපනා ඉතුර කල්පනා කනවා මනුෂයා නිස ඇමදාම තරහයනෝ. කරන්නේ නරකරඩ ඊහට කිව්වත් හිතරිදනයවා කියන්නේ කොුණු හරප කියන්නේ. නමුන් මේ මනුස්‍ය කාලිින් කාට හරි පික් අංකරනවානි. කියල හිතන්න කිවවා. ඕග හරිමමා මාරුවේ යොම හිතනය එක සාරිපපුත්ත මාරත ස දේශනා කරනවා පිපාල්සිෙන් එන්න මනුසයක වතුර ටික් හොයගෙන යනකුට ගවකුරේක වත්තර ඩින් කිිත්තක් පේනුම්. ොකද ගවකුරේකිවී හරක්ගිය පාරක වැස්සක් කැවිල්ල වතුර අර එරුණ හරක් අඩියක වතුර ඉතුරි ලතින පොඩ්ඩා ඉතින් අර පිපායසින් ගන්න මනුසේ කල්පනා කරනවා මේ දැම් අතින් ගණ්ඩගියුත් වතුර ටික හැලෙනවා. ඒ නිසා මෙයාු ධනේස් දෙකයි අදදකයි බිමතියලා අ මේ හතර ගාතය බිමතියලා මේ දිවදාලා අ ගවකුරෙන් වතුර ටික බොනු. ලේසි ධමාරුද අතිසිසි අවරු. ඒවගේ මනුස්‍යය කාලින් කාලිට කරන පිනානීමේ මනුසය දන්සලක් දදිල තියෙනවානනි අන නුසය ජුුවන්ගල සසය ගිල්ද තියෙනවානි අන මේ මනුසය දවස කරි පිනද්හමන් කල්ලා තිනවන කියලලා කාලිං කාලිට යා කරන ප්‍රසාද සිත භාවනාසිත සිහි කරලා තරහා දුරු කරගන්නගේු. දුට සාරිපුත්්ත මහරහතන් වහන්සේට පුංචි අරමුණක් ඇති තරහාා නැති කරගන්න මේ සාරිපුත්ත තිරුන් වහන්සේට සංසාරය පුරුදු කරලා තියෙනවා චටි ගුණයක් සිහි කරල ලොකු තරහක් නැති කරන. ඒ කියන්නේ සැඩ ඇතෙක් හෙන්ඩුවෙන් දමනය කරන වගේ සැඩ ඇතවාගේ තරහා හින්ඩුව තමයි අර ගුණේ ඉසිහිකරන එක. විසෝ ඇතෙක් චූටි හිෙන්ඩුවකින් දමනය කරනවා. අමාරුවයි ගුණ හිතන එක තුළ දැන් තේරෙනවනේද ප්‍රඥාවන්තයා ගුණ හිතන කෙනෙේ ඇගේ වැරදි අඩු පාඩු නවේ ද ෙවල්ල ප්‍රශ්නවලද ස්වාමයාගේ බිරිඳකි දරුවන්ගේ දෙමවපියන්ගේ ප්‍රශනවලදී කතා කරන්න හම එක ගුණයක් කියන්නේ වැරැදීම තමයි කියන්නේ. වැරදි අඩුපාඩු දෝස කියන්න කියන්න ප්‍රශ්නය තවතව ඇවිලෙනවා. අමතක කරන්න ඕනඒවා. මොකද කරන්නේ මනුස ජීවිතය හැටිය. ඊලකට කිසිම ගුණයක් නැතිඇය ගැනත් තරහයෙනවා අපිට ඒතම ඒවනසයාගේ කයත් හොඳනෑ වනත් හොඳ නෑ හිතත් හොඳනැ පිනක් හමන්නේෑ මහම පවකාරය. මොන්නිසාහ තරහයනවා. එතුවට මොකද කරන්නේ. එතකුට කල්පනා කරන්න කිව්වා කාන්තාරයක ඉන්නවා රෝගික් අපි ම කොෝන හොඳට හදිල්ලා නියෝමෝණියය විදිලලා කාන්තාවරය මැදීන්නවා මේ පැත්ති තිස්පිතාලයන මේ පැත්තිත් තිස්පිරිතාලය නෑ තවත් උදව කරට කවරුවරනය ක්ඩත් නෑ ොන්ටත්නේ කාන්තාාය මැද තනියෙන් වෙල න්නවා ලෙඩ. මේ නිඩලා ොචරෑැකු සංගහයකවත් කුණුහරම ැ බැන හිටියත් බලන මනස්සකට හිතන්න ඕනේ පව් කියලන්නේ මොක මේ මනුසේ ිහිටියන්ඩත් බෑ ිහිටිය අන්ඩත් බෑ උදව් කරන කෙනෙකුන ක්ඩ දකුුණන බොඩ දේකුත්නෑ. පව් මේමනුසයා කියලා. ආන්නේ වගේ පව්කාර මනුසිරණ සතරහ කඇතුනුත් හිතන්න කිව්වා. පව් මේ මනුසයා මැරිල අපායිනයන්නේ. ජීවත් වට තියෙන ටික කාලයන්නේ මේ සීතල හුළංගවත් හමන්නේ දැන්නේ. ඊළඟටමිකා කෑමක් කාල ඉන්න දැන්නේ ඔය මනස ඕනකක් කරපුාවයි. පව අේමනුසය පිනක් කර ගනිත්වා, සතරාපාෙන් නිදහස් විත්වා කියලා අනුකම්පාව උපද්වාගන්න කිවෝ. ඊළඟපු දේශනා කරනවා තාරිපුුත්ත මාරත් වහන්සිේ කිසිම වරදක් නැතියගෙන තරහක් කෙනවා අපිට. ඉදූට ඒවෙලාවට අනේ මේවාගේ හොඳකිෙනෙක් ගැ ඇයිීමට තර ඇතුවනේ මට හොඳ නෑ කෙල්ලා හිත අහදාගන්නකෝ තරාගන්න ඇතුව හරියට සීතල පොකුණක. විපාසින් ගිමනෙන් එන්න කෙනෙක් ඒ පොකුුණේ කමිදිල නාලා සුද්දු ඇල්ලි හාංසේල සැපසේ ඉන්නවා වගේ හොන් අයගේ හොඳ ගුණ සිහිකර කර ඉක්මන්ට තරා නඇතකර ගමකකිවා. මේ විදියට තරහා දුරු කරගන්න කෙවා. ඔය ආගාත පටිවිනිය කියන සූත්‍රී. ඉතින් ඒ නිසාපෙන්වත්නේ තරහා දුරකර ගන්නවා කෙනෙක ශේෂ්ටයි. තරහා දුරුකර ගැනීම උත්තරීතර බුද්ධ පූජාව. මුළු ජීවිත කාලෙොම් බුද්ධ පූජාතිබත්. ඒ පිනයි එක් දවසත් අරහා දුකරගන්න පින ගත්තොත් එකක් දවසත් අරහා දුරකර ගැනීමේ පින ඉදිරියේ අවුරුදු සීයක් බුද්ධ පූජාති බේක දෙවැනි තැනට එන්නේ. එනිසා තරහා දුරකොට බුද්ධ පූජාව සිදුකරත්වා. සියලු ප්‍රශ්න නැතිකර ගනිත්වා තරහා නැතිකරගන තරහා නැතිකරගත්තොත් ජීවිතයේ ප්‍රශ්න වලින් සයට හැත්ත පහක් ප්‍රශ්න නැවෙනවා. ඉතින් ඒ නිසා අද මේ හෝරාවක් ඇතුල තොයි කාලෙේ ඔය දහන් කරනසිහි කරන්නේ. අපි සියලු දෙනාට ඔබටත් මටත් අපි සියලු දෙනාට අපේ මිතුරෝධ සතුරෝධ සියලු දෙනා තරහා දුරුක්‍රගනිත්වා කෙල් සිත් ප්‍රාර්ථනා කරන මෙවැනි ධර්මදේශනාසීමට අප නාලිකා් සමග එක්වන්න බුදුබනටවි සස්ක්‍රයිබ් කරගෙන යන්න